අයිබෝන් සුබ සන්ධ්‍යාව පළමුවෙන්ම රණවීර ඇසෝසියේට්ස් වෙනුවෙන් ටැක්ස්ටෝප් YouTube channel එකට ඔබ හැම කෙනෙක්ම අපි තමත් ගෞරවයෙන් පිළිගන්න බලනවා රණවීර ඇසෝසියේට්ස් ටැක්ස්ටෝප් YouTube channel එක හරහා අද අපි කාලීන මාත්‍රාවක් සමග ඔබත් සමගින් කරුණු බෙදා හදා ගැනීම තමයි සූදානම් වන්නේ අද අපි තෝරාගෙන තියෙන තවත් විශේෂ මාතෘකාවක් 2021 අංක 10 දරන දේශීය ආදායම් සංශෝධන පනතේ හඳුනාගත් විශේෂ කරුණු පිළිබඳව තමයි අද අපේ වැඩසටහනෙන් අපි කතා කරන්න බලපොරොත්තු වෙන්නේ. සුපුරුදු විදියටම අද අපත් සමග එකතු වෙනවා රණවීර ඇසෝසියේට්ස්ගේ ප්‍රමුඛ හවුල්කාර වරණත් ධනකාධිකාරී අතුල රණවීර මහත්මයා. අපි එතුමා වෙතමත් ගෞරවයෙන් අපේ වැඩසටහන පිළිගන්නවා. ඔව් බොහොමත්ම ස්තුතියි. ඔව් අතුල රණවීර මහත්මයා ඔබතුමාව සුපුරුදු විදියටම අපි පිළිගන්නවා අපේ වැඩසටහනට. මම දැන් අපේ මාතෘකාවට යොමු වීමට ප්‍රථමයෙන් මම කැමතියි ඔබතුමාගෙන් අහන්න මේ වගේ ප්‍රශ්නයක් ටැක්ස්ටෝ CSR ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔව් මම හිතන්නේ අද වෙනකන් තියෙන තත්ත්වය අනුව මම හුඟක් සෑහීමකටපත් වෙනවා විශේෂයෙන්ම මේ කොවිඩ් සිටුේෂන් එක අනුව එළියට යන්න අපහසුතාවයන් එක්කලා හුඟ දෙනෙක් ඔන්ලයින් දේවල් වලට කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධ මේ වැඩසටහනේ අපි ප්‍රසිද්ධ කරපු දේවල් ඔන්ලයින් දාපු දේවල් වීඩියෝස් දාපුවා හුඟක් අය ඒව බලලා අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමක් දක්නට තියෙනවා. ඉතින් ඒ ගැන හරි සන්තෝෂයක් ඇති වෙනවා. මාර්තු මාසයේ පැවති අපේ ෆයිබර් ටෙක්ස්ටෝක් ටෙක්ස්ටෝක් වැඩසටහන කරා අපි බණත් කෙටුම්පත ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කළා. එය ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වලට යටත්ව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අද දින සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සංශෝධන පනත මගින් සිදු වූ සියලුම ප්‍රධාන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න. ඉතින් පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රඳවා ගැනීමේ බදු පිළිබඳ. රදවගෙනීමේ බදු සම්බන්ධයෙන් ගත්තම දේශීය ආදායම් සංශෝධන පනතේ දැක ගන්න පුළුවන් විශේෂ වෙනස්කම් මොනවද? ඔව් අපි එතනට එන්න ඉස්සෙල්ලා මේකේ මේ පහුගිය දවස්වල වෙච්ච දේවල් දිහා බැලුවොත් පනතේ කෙටුම්පත ගිය මාර්තු මාසේ 18 වෙනිදා නිකුත් කළා. ඊට පස්සේ ඒකට ශේෂ්ත්‍රාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු තුනක් ගියා. ඒ නඩු සම්බන්ධයෙන් ඔවුන්ගේ ඩිටර්මිනේෂන් එක තීරණය 2 අප්‍රේල් මාසේ 7 වෙනිදා ලබා දුන්නා. ඊට පස්සේ ඒවත් සැලකිල්ලට අරගෙන මේ පනත අවශ්‍ය සංශෝධනයන් කරලා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ මැයි මාසේ 4 වෙනිදා ඒක සම්මත කළා. නමුත් අපේ ව්‍යවස්ථාවලිය අනුව කථානායකතුමා අත්සන් කරපු අවස්ථාවේ තමයි ඒක වළංගු වෙන්නේ. ඒ අනුව කථානායකතුමා මැයි මාසේ, ඒ කියන්නේ මේ මාසේ 13 වෙනිදා අත්සන් කළා. එතකොට මෙම පනත මැයි 13 වෙනිදා ඉඳලා වළංගු පනතක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ PowerPoint presentation එකේ මම ප්‍රධාන තැනක් දක්වලා තියෙනවා මේ withholding tax රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන්. අපි ඒ ඇහුව වගේ අපි ඉස්සෙල්ලාම බලමු රඳවා ගැනීමේ බදු සම්බන්ධයෙන් වෙච්ච දේවල්. මම ඒක කොටස් කීපයකට කඩලා කතා කරනවා. එකක් තමයි වාසික, නිර්වාසික සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන සේවකයන්ගේ වැටුප් සම්බන්ධය. කියන්නේ වැටුප් සහ වේතන සම්බන්ධයෙන් remuneration. මේ සම්බන්ධයෙන් මම මේක පහසුවෙන් අඳුනා ගන්න කොටස් කීපයකට බෙදලා ගත්තා. දින වකවානු තුනකට ගත්තා. 2018 අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා 2019 දෙසැම්බර් 31 දක්වා කාලය. ඒකෙදි මම තව කොටස් දෙකකට බෙදාගත්තා. වාසික සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් එක කොටකටත්, නිර්වාසික සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන අය තව කොටකටත් දාලා. අපි එතකොට මේ මුල්ම කාලයේ ගත්තොත් අවුරුද්දයි මාස 9ක කාලයක් එතන තියෙනවා. ඒ කාලයේදී ශ්‍රී ලාංකික, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් සහ වාසික පුද්ගලයෝ pay tax වලට අතිරේක බද්දක් විදිහට pay tax වලට බැඳිලා තිබුණා. ඊට පස්සේ නිර්වාසිකයන් ඒ කාලේ නිර්වාසිකිනුත් pay tax වලට බැඳිලා හිටියා. ඊළඟට අපි දෙවෙනි කාලේ ගත්තොත් 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2020 මාර්තු 31 දක්වා මාස 3ක කාලයේදී ශ්‍රී ලාංකික පුද්ගලයන් සහ වාසිකයින්ට බදු වගකීමක් නැතුව ගියා. ඒ කියන්නේ අත්හිටවූ බද්දක් නැතුව ගියා වැටුප් වලට.
නමුත් නිර්වාසිකයන් සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන අය සම්බන්ධයෙන් අපි බලමු ඔවුන්ටත් එම බදු වගකීමක් නැතුව ගියා. ඊළඟට අපි ඊළඟ කාලය ගත්තොත් 2020 අප්‍රේල් පළවෙනිදා ඉඳලා කාලය ගත්තොත් වාසික සහ ශ්‍රී ලංකා පුරවැසියන් වන අයට ස්වේච්ඡා පදනමින් එපිට් හඳුන්ලා දුන්නා. Advance Personal Income Tax. තමුන් කැමැත්තෙන් ලියුමකින් දැනුම් දීලා ඒ ලියුම් දැනුම් දීම අනුව සේවයා විසින් අතිර වූ බද්දක් කපන්න පුළුවන්. හැබැයි ඒක සේවකයා කැමති නම් පමණයි. නමුත් මේක නිර්වාසික සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන අය සම්බන්ධයෙන් මේක අනිවාර්යයි. එතෙන්දී ඔවුන්ට ඒක අනිවාර්යයි අපින් කිවීම. එතකොට ඒක තමයි සේවක පරිසම්බන්ධයෙන් ඊට පස්සේ සේවක විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ඊට වඩා චුට්ටක් වෙනස් විදිහකට උනේ සේවක විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ඕනෑම සේවකයෙකු ඒ කියන්නේ වාසික නිර්වාසික ඕනෑම සේවකයෙකුගේ විශ්‍රාමික ප්‍රතිලාභ මත වෙලා තිබිච්ච විත්හෝල්ඩින් ටැක්ස් එක අතීත වූ බද්දය 2020 අප්‍රේල් පළවෙනිදා ජනවාරි පළවෙනිදා ඉඳලා ඉවත් කරලා තියෙනවා අපි ඒතෙන්දී ඒ වැටුප් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ඊළඟ වැටුප් වලට අමතරව වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් තත්ත්වය උබදු තිබුණා අපි ඒවා ගැන කෙටියෙන් බලමු කෙටි කාලයකින් අනිකුත් දේවල් දිහා බලනකොට වාසිකයන් සඳහා කරන ලබන ගෙවීම් වාසිකයන් සඳහා කරන මෙන්න මේ ගෙවීම් 2020 ජනවාරි පළවෙනිදා ලාභාංශ පොලි වට්ටම් ගාස්තු කුලි රාජ්‍ය භාර ස්වභාවික සම්පත් සඳහා ගෙවීම් වාරික මුදල් සහ විශ්‍රාම ගෙවීම් වාගේ දේවල් වලට තිබිච්ච අතීත වූ බදු වගකීම සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මේ සම්බන්ධයෙන් අතීත වූ බද්ද ඉවත් කළා. ඊට පස්සේ වාසික බදු ගෙවන්නන් සඳහා අත්යාරම් බද්දක් මේවා ඉවත් කරලා මේ ටික කොහොම ඉවත් කරලා කැමැත්තෙන් බදු ගෙවන්න ඕන නම් ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් අත්යාරම් බද්දක් හඳුන්ලා දුන්නා. හැබැයි ඒක තම කැමැත්ත අනුව ගෙවන්න තමයි ඒතෙන්දී අවස්ථාව දීලා තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ කොටස දිහා බලමු. වාසිකයන් සඳහා කරලා ලබන තවත් ගෙවීම් වර්ග තියෙනවා. මේ ලොතරැයි, ලොතරැයි දිනුම්, ඔට්ටු දිනුම්, සූදු දිනුම් වගේ දේවල් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් තිබිච්ච අත්විට වූ බද්ද වාසික ඕනෑම තැනැත්තෙකු. ඒ මේ සම්බන්ධයෙන් මේ ඕනෑම තැනැත්තෙකුට ඇත්තරම මෙතන නිර්වාසික අයත් මේකින් ආවරණය වෙනවා ඕනෑම තැනැත්තෙකුට මේවා ගෙවනවා නම් 14%ක අතීත වූ බද්ද දිගටම ඉදිරියට යනවා ඒක ඉවත් වුණේ නැහැ ඒ වගේම මැණික් ගරලා National Gem and Jewelry Authority auction එකක එම මැණික් වික්කොත් විකුණ ලැබෙන මුදලෙන් 2.5%ක බද්දක් ගෙවන්න ඕනේ ඒක අවසාන බද්දක් වෙනවා. ඒතර ඒ බද්දත් අත්හිට වූ බද්දත් තවදුරටත් තියෙනවා. එතකොට හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තිබුණා 8%ක අත්හිට වූ බද්දක් ඒ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තිබිච්ච 8%ේ අත්හිට වූ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒකත් 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා ඉවත් කරලා ඒ වෙනුවට හවුල් ව්‍යාපාර බද්දක් හඳුල්ලා දුන්නා 6%ක. අපි ඊළඟට නිර්වාසිකයන් සම්බන්ධයෙන් බලමු. නිර්වාසිකයන් සම්බන්ධයෙන් බලනකොට ඔවුන්ට මේ පොලි වට්ටම් ලාභාංශ ගාස්තු වගේ දේවල් මැණික් විකිණීම් සේවා ගාස්තු හවුල්කරුගේ බෙදා වෙන් කළ හැකි කොටස් වගේ දේවල් වලට මෙන්න මේ දක්වලා තියෙන බදු ප්‍රතිශතයන් තිබුණා. හැබැයි මේ සමහර බදු ප්‍රතිශතයන් ඇත්තටම බද්ද යටත් කියලා කියනවා. නමුත් තුන්වන උපලේඛනය අනුව විශේෂයෙන් නිදහස් කරලා තියෙනවා. එතකොට අතීත බදු යටතේ බදු තියෙනවායි කියනවා. නමුත් තුන්වන උපලේඛනයේ නිදහස් කරලා තිනවා. ඒක හේතුව නිසා පොලි වට්ටම් වලට නිර්වාසිකයෝ තවදුරටත් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ලාභාංශ වාගේ දේවල් වලට තවදුරටත් අතීත බදු ගෙවන්න අවශ්‍ය නැහැ. හැබැයි මැණික් විකුණන දේවල් සම්බන්ධයෙන් 2.5%ේ බද්ද තවදුරටත් ගෙවන්න වෙනවා ඕනෝ. ඊළඟ සේවා ගාස්තු ගොඩබිම් මුහුදු ගුවන් ප්‍රවාහනයේ විදුලි සංදේශ වාගේ දේවල් වලට 2%ක සේවා ගාස්තු මත අතීත බද්දක් තියෙනවා. ඒ බද්ද තවදුරටත් ගෙවන්න ඕනේ ඒක ඉවත් වෙලා නැහැ. ඊළඟ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කිව්වා වගේ එහි 8%ේ අතීත බද්ද ඕනෑම තැනැත්තෙක් සම්බන්ධයෙන් ඉවත් කරලා තියෙනවා.
එතකොට අන්තිමටම නිර්වාසිකයන් සම්බන්ධයෙන් මේ බදු ප්‍රතිශතයන් දෙකකට විතරයි මෙතනින්දී තියෙන්නේ මැනික් සම්බන්ධයෙන් 2.5යි මේ ගොඩමින් මුහුදු වාගේ දේවල් වල සේවා ගාස් සම්බන්ධයෙන් 2%ක ප්‍රමාණයක් ඒක තමයි ඒ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ ටික ප්‍රමාණවත් වෙනවයි කියලා පත්හිට වූ බදු සම්බන්ධයෙන් ඔව් අපිට මං හිතන්නේ කාලය ඉතුරු කර ගැනීම සඳහා මම ඊළඟ කොටසට ඊළඟ ස්ලයිඩ් එකට යන්නම් කාලය පරිමසා ගැනීම සඳහා අපි ඊළඟට කතා කරමු මේ දැන් දිස්සෙන ස්ලයිඩ් එකේ ස්ලයිඩ් අංක 8 මම දක්වලා තියෙනවා 8 ඉඳලා කීපයක් තියෙනවා අපි ව්‍යාපාර කරගෙන යාමේදී ඉඩදිය හැකි සහ ඉඩ නොදිය හැකි වියදම් සම්බන්ධයෙන් තොරතුරු අපි ඒ සම්බන්ධයෙන් මොකද අපි යමක් කතා කරමු ස්ලයිඩ් අංක 8 ඉඳලා 10 දක්වා වල ඒක සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා මේ යටතේ ඉඩදිය හැකි වියදම් සම්බන්ධයෙන් කතා කරනොත් දිය හැකි සහ නොදිය හැකි වියදම් සම්බන්ධයෙන් වගන්ති අංක 10 සහ 11 අතිශය වැදගත් වෙනවා මෙතනදී තියෙන දේ තමයි ව්‍යාපාරයක් හෝ ආයෝජනයකින් යම් තැනැත්තෙකුට ලැබෙන ආදායම ගණනය කිරීමේදී ඒ සම්බන්ධයෙන් දරන ලද වියදම් ඉඩ දෙනවයි කියලා එම ආදායම උපදවා ගැනීම සඳහා දරන ලද වියදම් ඉඩ දෙනවයි කියලා. මෙතනදී අංක වගන්ති අංක 10 දී කියනවා ඉඩ නොදෙනවා ගැන. වගන්ති අංක 11 දී කියනවා මේ විදිහට ආදායම ඉපදවීමට දරන වියදම් සම්බන්ධයෙන් ඉඩ දෙනවයි කියලා. ඔයක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් ඊළඟට බලන්න ඕන වැදගත් දේ තමයි ඕක අපි දැනටමත් දන්න නිසා වැදගත් දේ තමයි මේ සම්බන්ධයෙන් වෙච්ච සංශෝධනයන් මොනවද කියලා බලන එක. මෙහිදී විශේෂයෙන් සංශෝධනයන් වෙලා තියෙනවා පාරිතෝෂිත අරමුදල් සම්බන්ධයෙන්. පාරිතෝෂිත අරමුදල් සම්බන්ධ සේවකින්ගේ පාරිතෝෂිත අරමුදල් සම්බන්ධයෙන් බදු ගෙවන්න ඕනෙද නැද්ද කියන දේ. එතෙන්දී රැකියා ආදායම යටතේ බදු නොවන සේවා යෝජකයන් විසින් පාරිතෝෂිත අරමුදල් සඳහා කරන දායකත්වයන්ද ඉඩ දිය නොහැකි ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. ඒකත් ඉඩ දෙන්නේ නැති ගොනුවට ඇතුළත් කරලා තියෙනවා. ඒ රැකියා ආදායම වුණත් ඒ කියන්නේ අපි මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට ව්‍යාපාරයේ ලාභය. එහෙම නැත්නම් ආයෝජනයක් කරගෙන යනකොට ආයෝජනයේ ලාභය බලනකොට තමයි මේ කකුල වැදගත් වෙන්නේ. මේ වගන්තයන්ක 10 11 වැදගත් වෙන්නේ එතනදී. මේ 10 11 ට අමතරව තව 12 ඉඳලා 18 දක්වා යම් වැදගත් කකුල් ටිකක් තියෙනවා. දැන් මේ 10 8 දෙ තමයි මේ පාරිතෝෂිත අරමුදල් සම්බන්ධයෙන් අපිට කතා කරලා තියෙන්නේ. එතකොට ඒක රැකියා ආදායමේ කොටසක් නැහැයි කියලා සලකලා තියෙනවා. එතකොට ඒක අපිට වැදගත් වෙන ඉඩ නොදෙන ලයිස්තුවට ඇතුළත් වෙලා තියෙන කරුණක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඊළඟට අපි ඊළඟ එක තලමු වගන්ති අංක 11 4 වෙනි වගන්තියක් ඇතුළත් වෙලා තියෙනවා. එතෙන්දි කියලා තියෙන්නේ මේ වෘත්තීය අධ්‍යාපනයක් සාර්ථකව නිම කරලා ඉවර වෙලා වෘත්තීය අධ්‍යාපනය සාර්ථක නියම කරලා ඉවර වෙච්ච පුද්ගලයෙක් යම් ව්‍යාපාරයක් පටන් ගත්තොත් 2021 අප්‍රේල් පළවෙනිදාන් පසුව ආරම්භ කරන නව ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් මූල්‍ය ආයතනයක් ණය මුදලක් ලබා දුන්නොත් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා දුන්නොත් අන්නේ ලබා දීපු ණය මුදල සඳහා ඔවුන්ට වීරියයක් දරන්න වෙනවා බැංකු ආයතන ණය දෙන්නේ කොහොමද තව කෙනෙකුෙන් තැන්පතු අරගෙන ඒතකොට තැන්පතු සඳහා පුලි ගෙවන්න ඕනේ අන්නේ ඒ වියදම් ඉඩ දෙනවයි කියලා කියනවා ඇත්තනම් මේක තේරුමක් නැති වගන්තියක් මේක අපි අර 11 වෙනි වගන්තියේ තියෙන ප්‍රධානම කරුණත් ඕකම තමයි. අපි ආදායම උපදවීම සඳහා වැය කරන දේවල් ඉඩ දෙනවා කියලා. ඒ නිසා කොහොමත් මේ වියදම ඉඩ දෙන වියදමක්. ඒ නිසා මේ වගන්තියෙන් කිසිම බලපෑමක් අපට නැහැ. ඊළඟට වගන්ති අංක 14ට සංශෝධනයක් තියෙනවා 14ට. ඒකෙදී මේ අලුත් දෙබියා සහ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් යන වියදම් වල අපිට අය කරන්න පුළුවන් උපරිම සීමාවක් තිබුණා. දැන් මේක විශාල ගැටලුවක් වෙලා තියෙනවා සමහර ලාවට යන්ත්‍රෝපකරණ පරණ වෙන්න ගොඩනැගිලි පරණ වෙන්න අලුත් ඇඩියාන් වැඩියෙන් පරණ වෙනකොට මොකද වෙන්නේ? එහි ෂේකල බදු සඳහා ෂේකය කපාලාගේ උඟක් අඩුයි. මොකද පරණයි දැන් ගොඩාක් කාලයක් අපි ෂේක කරලා තියෙනවා.
එතෙන්දී මේ ෂෙයර් කළ වටිනාකමෙන් ප්‍රතිශතයක් තමයි ඉඩ දෙනවයි කියලා කිව්වේ. ෂෙයර් කළ වටිනාකමෙන් ප්‍රතිශතයක්. ඉතින් මෙතෙන්දී මේ අලුත් වැඩියා කියන එකත් ඒකෙන් ආවරණය වෙච්ච එකේ ලොකු අසාධාරණයක් තිබුණා. හුඟක් ආයතන වලට සිද්ධ වුණා අලුත් වැඩියා වියදම් අය කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් මේ සංශෝධනයේ හොඳ දෙයක් වුණා. වැඩි දියුණු කිරීම අර සීමාව ඇතුලේ තියලා සීමාව ඇතුලේ තියලා අලුත් වැඩියා සඳහා යන වියදම ඒ සීමාවෙන් ඉවත් කළා. දැන් ඉදිරියේදී ඔබට අලුත් වැඩියා සඳහා යන වියදම් කිසිම සීමාවක් නැතුව ඉඩ දෙනවා. නමුත් වැඩි දියුණු කිරීම මොකද වැඩි දියුණු කිරීම කියුවහම ප්‍රාග්ධන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා ඒවට මේ සීමාව බලපාන. ඊළඟට අලෙවිකරණ සහ සංවේදන වියදම් සම්බන්ධයෙන් 200ක අඩු කිරීමක් ඉඩ දෙනවා වගන්තියක 15 කැපිටල් ඒ යටතේ. එතකොට මේකෙදී අපි අලෙවිකරණය සහ සංවේදන කටයුතු සඳහා යමක් වියදම් කළොත් ඒ වියදම් කළ රුපියල් 100ක් වියදම් කළොත් අපිට රුපියල් 200ක වියදමක් අඩු කිරීමට ඉඩ දෙනවා. 200ක් කියලා හිතාගෙන අඩු කරන්න දෙනවා. මේකෙදී කොන්දේසි කිහිපයක් තියෙනවා. මම ඔක්කොම කොන්දේසි මේ සඳහන් කරලා නැහැ. ඒ කොන්දේසි වලට යටත්ව දෙගුණයක වියදමක් අපිට ඉඩ දෙනවා. ඊළඟට පරිශන හා සංවර්ධන වියදම් සම්බන්ධයෙන් උත් ඒ වගේ දෙක 100ක වියදමක් ඒකෙන් නම් කලින් ඉඳලම තිබුණා. හැබැයි අවාසනාවකට වගේ මේ ප්‍රමාණය මේ වර්ෂෙන් ඉවර වෙන්න තිබුණා. දැන් මොකද කළේ? ඒ පරිශන සහ සංවර්ධන වියදම් අතිශය ආර්ථිකයට වැදගත් නිසා ඒ සම්බන්ධයෙන් වූ 100ක අඩු කිරීමේ හැකියාව තවත් අවුරුදු දෙකකින් ඉස්සරහට ගෙනිච්චා. ඒ කියන්නේ අන්තිම වුණේ 2021 22 22 23 කියන අවුරුදු දෙකේදී අපට ඒක ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ 2023 මාර්තු 31 දක්වා වියදම් කරන සංවර්ධන පරිශන වියදම් වාගේ 100ක් වියදම් කළොත් 200ක් වියදමක් විතර සලකන්න පුළුවන්. ඊළඟ මූල්‍ය පිරිවැය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තිබුණා. අපිට ව්‍යාපාරයක සියලුම මූල්‍ය ෆයිනෑන්ස් කොස්ට්ස් අපිට ආය කරන්න දුන්නේ එහි තියෙනවා නම් කොටස් ප්‍රාග්ධනයක් තියෙන සමාගම් වලට විතරයි මේක බලපාන්නේ. කොටස් ප්‍රාග්ධනය සහ සංජීතවල මුළු එකතුව ඒ කියන්නේ ශුද්ධ වත්කම් වගේ හතර ගුණයක් දක්වා වූ ණය මුදල් වලට අදාළ පොඩි විතරයි අපිට ඉඩ දුන්නේ. ශුද්ධ වත්කම් වගේ හතර ගුණයක් දක්වා වූ ණය සඳහා තමයි අපිට ඉඩ දුන්නේ. දැන් මේකෙදි නිෂ්පාදන සමාගම් වලට දීලා තිබුණේ 3 ගුණයක් කියලා. අන්න ඒ 3 ගුණය කියන එක 4 ගුණයක් කළා. දැන් අන්තිරෝමේ නිෂ්පාදන සමාගමක් වුණා, නිෂ්පාදන නොවන සමාගමක් වුණත් යන පොලි වියදම් වගේ මූල්‍ය වියදම් එහි ඇති ශුද්ධ වත්කම් වල කොටස් ප්‍රාග්ධනය සහ සංචිත අපි ඉක්විටි කියලා කියනවා. ඒ වගේ 4 ගුණයක් දක්වා 3 ණය සඳහා ඉඩ දෙනවා. ඊළඟට පාඩු සම්බන්ධයෙන් පොඩි වෙනසක් කළා. මේ පාඩු ඉදිරියට ගෙනihලා ක්ලේම් කරන්න පුළුවන් හැකියාව සම්බන්ධයෙන්. දැන් SME ව්‍යාපාරවලට ඔබ දන්නවා පළවෙනි වගන්තිය අනුව SME ව්‍යාපාරවලට විශේෂ බදු සහනයක් දීලා තියෙනවා. 14%ක බදු සහන ප්‍රතිශතයක් දීලා තියෙනවා. එතකොට 14%ක බදු සහන ප්‍රතිඵලයක් දීලා තියෙන අවස්ථාවකදී ඔවුන්ට ඒ කාලයේදී අලාභයක් වුණොත් ඒ අලාභය ඉදිරියට ගෙනහිල්ලා SME කොටස නැතුව ගියන් පස්සේ ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළු වෙළඳාම මිලියන 500 ඉක්වවනවා. ඒතර මිලියන 500ට වඩා මුළු වෙළඳාම ඉදිරියට ගිය වෙලාවකදී SME කැටගරි එකකින් අයින් වෙනවා. එහිම වෙච්චහම ඔවුන්ට අර ගෙනාවු ලොස් එක ක්ලේම් කරන්න බැරි තත්ත්වයක් තිබුණා මේ පවතින නීතිය. ඒක ඉවත් කරලා තියෙනවා. SME එකදී SME එක ලොකු ව්‍යාපාරයක් වුණාම අර SME කාලේ ඇතිවෙච්ච අලාභ ඉදිරියට ගෙනාලා අය කරන්න පුළුවන් කියලා සදාහන් කරලා තියෙනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් වැඩි කළ ප්‍රාර්ථන දීමනාවන් ඉදිරිපත් කරලා තියෙනවා. extended capital allowances අර 6 වෙනි වගන්තියේ ඔබ දන්නවා ප්‍රාර්ථන දීමනාවල් කීපයක් ගැන කතා කරනවා. එතෙන්දි කියනවා ඇමරිකානු ඩොලර් මිලියන 3ක් දක්වා ආයෝජනය කරලා ඒකට නොවැඩි මුදලක් ආයෝජනය කරලා අපි ව්‍යාපාරයක් කරගෙන ගියා නම් හැබැයි ආයෝජනය කරන්න ඕන ෂෙයර් කළ හැකි වත්කම් වල මිලියන 3කට අඩු මුදලක් ආයෝජනය කළා අපි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් ෂෙයර් දී
ශරදීවනාව වැඩියෙන් අපිට ලබලා දීලා තිබුණා පළවෙනි අවුරුද්දේ. පළවෙනි අවුරුද්දේම අපි වේදන් කරපු අර වත්කම් වලට ආයෝජනය කර මුදල වගේ 100ට 100ක්ම ඉඩ දුන්නා සමහර ඒවාට. සමහර ප්‍රදේශවල උතුර නැගෙනහිර ප්‍රදේශවලදී ඒ වගේ දෙගුණයක් ඉඩ දුන්නා 200ක්. අන්නේ ප්‍රමාණය ඇත්තටම මේ මාර්තු 31කින් ඉවත් වෙන්න තිබුණේ. ඒක නැවත අවුරුදු 3කින් නැවත අවුරුදු 2කින් ඉදිරියට ගෙනියනවා. එතකොට ඕක ඉවර වෙන්න තිබුණේ 2023 මාර්තු 31. ඒක තව අවුරුදු 2කින් දීර්ඝ නිසා 2025 මාර්තු 31 දක්වා ඒක ආවරණය වෙනවා. එතකොට ඔබට මෙවැනි ව්‍යාපාරයෙන් ඉස්සෙල්ලා පටන් ගන්න පුළුවන්. ඊළඟට දෝවන යන්ත්‍ර පාවිච්චි කරලා තියෙනවා නම් මේ කිරි නිෂ්පාදනයේ ලංකාවේ මොකද ලංකාවේ දේශීය අපේ මුදල් වලින් විශාල ප්‍රමාණයක් අපිට පිටරටට යවනවා මේ කිරි ඉම්පෝට් කරගන්න ආයතනය කරන්න. ඉතින් ඒක සීමා කරන්න කිරි නිෂ්පාදන ආශ්‍රිතව ඒ කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න ඒ සඳහා යන්ත්‍රෝපකරණ ගත්තොත් කිරි දවන යන්ත්‍රෝපකරණ ගත්තොත් අවුරුදු දෙකකින් ඒ කියන්නේ 150 ගානේ ෂෙයා කරන්න ඉඩ දෙනවා. හරි ඒක අලුතෙන් ආපු විශේෂ දෙයක්. ඒක 2018 අප්‍රියල් පළවෙනිදෙන් පස්සේ බැක් ඩේට් කරලා තමයි ඒක කළේ. 2018 අප්‍රියල් පළවෙනිදෙන් විඳලාම ඉදිරියට ඒ සහනය ලැබලා දීලා තියෙනවා. එතකොට මිල්ක් ප්‍රොසෙස් මිල්කින් මැෂින්ස් ඉම්පෝට් කළොත් කවුරු හරි කෙනෙක් ඒ සම්බන්ධයෙන් අපිට මේ සහනය ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මම මේ ඉඩදිය හැකි සහ ඉඩදිය නොහැකි වියදම් සම්බන්ධයෙන් ඔබට සඳහන් කර ප්‍රමාණය ප්‍රමාණවත් කියලා. ඒ කියන්නේ අපි දැන් මේ PowerPoint එකේ 11 දක්වා අපි කතා කළා. ඔව් අනිවාර්යයෙන්ම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා කළා. ඊළඟට අපි 6 වන ටැක්ස් ටෝප් ඇඩ්ස්ටාන හරහා පනත් කෙටුම්පත බදු නිදහස් කිරීම සහ බදු නිවාඩු පිළිබඳව අපි ගොඩක් පුළුල් ලෙස කතා කළා. ඒ සම්බන්ධයෙන් සංශෝධිත පනත පදනම් කරගෙන අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඔව් මං හිතන්නේ මේකේ වැදගත්ම කොටසක් තමයි ඔබ හුඟ දෙනෙක් දන්නවා 2017 අංක 24 දන්න පනතේ බදු සහනයන් කියලා දේවල් නැතිම ප්‍රමාණයක් තිබුණෙම නැහැ. දැන් අලුතෙන් ආපහු බදු නිදහස් කිරීම වගේ දේවල් ගොඩාක් ආයකට ඇතුළත් කරලා තියෙනවා. ඇත්තටම රටක් දියුණුවට මේ බදු නිදහස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මූලික අවදීදී අත්‍යවශ්‍යයි. අපි බලමු දැන් මේ අලුතෙන් හඳුන්වලා දීපු බදු නිදහස් කිරීම මොනවද තියෙන්නේ කියලා. ඔබ කන්සල්ටන්සි බිස්නස් එකේ ඉන්නවා නම් ඔබේ ක්ලයන්ට්ස්ලට ගනුදෙනු කරුවන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා උන්ව ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ වගේම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් ලංකාවට විදේශීය ඉතාහික තත්ත්වයක ඉන්නේ හැමෝගෙම ණයට ගන්න වෙච්ච තත්ත්වයක තියෙන්නේ. රජයට ණයට දෙන්නේ නැතුව හම් පෞද්ගලික අංශයේ එල්සිස් ඩිෆර්ඩ් එල්සිස් වගේ දේවල් වල ණයට ගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේින්ද අපි මේ බදු නිදහස් දේවල් අපිට මේ ආයෝජන ප්‍රවර්ධනයේට අතිශය වැදගත් නිසා අපි ඒක ටිකක් දීර්ඝව බලමු. මේකෙදි වැදගත්ම දේ තමයි strategic development project act එක උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත strategic development project act එක. මේ act එක වසර 5ක් අක්‍රියව තිබුණා. පනත 2008 සම්මත කරපේ අක්‍රියව තිබුණා. නමුත් 2019 ඉඳලා ආයක නැවත ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම 2019න් පස්සේ නැවත විශාල ව්‍යාපෘති කිහිපයකටම අවසර ලැබලා තියලා තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට හාවරේ ආශ්‍රිතව ෆුවෙල් බංකරින් එතකොට ටයර් මැනුෆැක්චරින් වගේ දේවල් ප්‍රොජෙක්ට්ස් කිහිපයකටම දැනට අප්‍රූවල් දීලා තියෙනවා. ඒ අතරතුර ඉදිරි මේ පෝර්ට් සිටි සම්බන්ධයෙන් විශාල විදිහට මේ සම්බන්ධයෙන් සහනය මේ අනුමැතියන් දේවි. එතකොට ඒක එකක් මේක නැවත ක්‍රියාත්මක කළා. ඒ වගේම ඒක බදු ආදායම් බදු පනතෙන් ආවරණය කරලා තියෙනවා. ඒක විශේෂයක්. වගන්තයන් 9.3 යටතේ බදු මේ සම්බන්ධයෙන් සංශෝධනයක් කරලා ආදායම් බදු පනතේ මේ strategic development project act එක යටතේ දෙන සහනය ආවරණය කරලා තියෙනවා. ඊළඟට අපි බලමු ඒ උපාය මාර්ග සංවර්ධන පනත යටතේ දේශීය ආදායම් පනත යටතේ දක්වලා තියෙන දේවල් ටික අපි ඉක්මනින් බලමු. මේකේ වැදගත් එකක් තමයි real estate investment trust. Now ඔබ දන්නා පරිදි ලංකාවේ මේ apartment
apartment construction industry එක ලොකු පසුබෑමක් අපට දක්නට තියෙනවා. බොහෝ මේ developersලා දනදුරු කරුවන්ගෙන් සල්ලි අරගෙන වෙලාවට ඒක නිම කරන්න නැතුව ඒ සල්ලි misuse කිරීමක් දක්නට තියෙනවා. ඉතින් එතෙන්දී යම් ආයතනයක් ඒවයි කඩාගෙන වැටෙන තත්ත්වයක් තියෙනවා නම් හොඳම වෙලේ තමයි මේ ආයතන එකට එක එක්කව කර ලොකු කරන එක. එතකොට හුඟක් වෙලාවට වැටෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් ඒකට දැන් ඉඩ දීලා තියෙනවා real estate investment trust දේපල හෝ ආයෝජන බහරයක් ඇති කරලා ඒ බහර සමාගම කොටස් වෙළඳපළේ ලයිස්තුගත කරන්න ලිස්ට් කරන්න. එතකොට මේකෙදි මේ property developers ලා කීප දෙනෙක් ගොඩක් දෙනෙක් එකහු වෙලා වෙන්න පුළුවන් එකක් හදන්නේ. එතකොට තම තමුන්ගේ හිරවෙච්ච ප්‍රොජෙක්ට්ස් වල තියෙන වස්තම් ටික අර අලුත් සමාගමට පවරන්න ඕනේ මේක කරන්න නම්. ඒක එකනයි භාගෙට හැදිච්ච. එක්ක ගත්ත ඉඩම් තියෙනවා. භාගෙට හැදිච්ච ගොඩනැගිලි තියෙනවා. එතකොට එහෙමනම් ඉස්සෙල්ලාම ඒවා අපි පවරන්න ඕනේ. අන්නේ එතෙන්දී ඒ සම්බන්ධයෙන් යම් සහනයක් දීලා තිනවා. එතකොට කොටස් වලඳපලේ ඒ විදිහේ ලයිස්තුගත ඒකකට අපි ඉඩම් මාරු කළොත් දේපල මාරු කළොත් ඒ මාරු කිරීමේදී ඇති වෙන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. මොකක් කියලාද මේ මාරු කිරීමේදී ලැබෙන ලාභේ ප්‍රාග්ධන ලාභයක් නෙමෙයි. මොකද අපි ව්‍යාපාරයක් කරන්න ගිහිල්ලා තිබිච්ච වත්කමක් නෙමෙයි මාරු කරන්න මොකක් කියලාද ව්‍යාපාරය කරමින් තිබිච්ච වත්කමක්. එහෙමනම් ඒ ලාභය වාස්තුගත ව්‍යාපාරික ලාභයක්. එහෙමනම් ඒ සම්බන්ධයෙන් තිබිච්ච බද්ද ඒ ලාභයට බදු ගෙවන්න ඕනේ ඒ පුද්ගලයා විසින්. ඒක ලොකු සහනයක්. ඊළඟට මේ ගුවන් යාන සම්බන්ධයෙන් සහනයක් ලැබලා තියලා තියෙනවා. හැබැයි මේ සහනය ලැබලා තියෙන නිර්වාසිකයන්ට පමණයි. නිර්වාසිකයන්ට ගුවන් යාන මුදුකාංග බලපත්‍ර හෝ වෙනත් ඒ අදාළ සේවාවන් ශ්‍රී ලංකන් එයාලයින් වලට දීමෙන් ලැබෙනවා නම් යම් මුදලක් ඒ මුදල බද්දෙන් නිදහස් කියලා කියනවා. ඊළඟට මෙතෙන්දී මේ මෙන්න මේ ව්‍යාපාර කිහිපයක් දීලා තිනවා ඒ ව්‍යාපාරෙන් ලැබෙන ලාභයන් බදු සහනයකට යටත් වෙනවා. ඒකත් තමයි කෘෂි ගොවිතැන් ඇග්‍රෝ ෆාමින් වලින් ලැබෙන දේවල් 2019 අප්‍රේල් පළවෙනිදා ඉඳලා අවුරුදු 5කට බද්දෙන් නිදහස් කරලා තියෙනවා. අවුරුදු 5කට. මේ නිෂ්පාදිතයන් තමුන්ම තව ප්‍රොසෙස් එකකට පාවිච්චි කළොත් වැඩි දියුණු කිරීම තමා විසින්ම කළොත් ඒ තමා විසින් වැඩි දියුණු කිරීමෙන් ලැබෙනවා. එතකොට ඒ කියන්නේ මූලික කෘෂි නිෂ්පාදනය බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟට ඒ කෘෂි නිෂ්පාදන අපි තවදුරටත් දෙයකට පාවිච්චි කරනවා. තව ප්‍රොසෙස් කරනවා. එහෙම ප්‍රොසෙස් කළොත් ඒ ප්‍රොසෙස් කිරීමෙන් අපට ලැබෙන ලාභයක් තියෙනවා නම් ඒ ප්‍රොසෙසින් එකට අදාළ ලාභයක් තියෙනවා නම් අන්නේ ඒ ලාභයේ 14%ක බද්දකට යටත් වෙනවා. එහෙම වුණත් තමුන්ගේම කෘෂි නිෂ්පාදිතයන් ප්‍රොසෙස් කිරීම කරනවා නම් අර ප්‍රොසෙසින් වලට ලැබෙන ලාභෙන් 25%ක් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. එතකොට එතන ලාභයේ මිලියනෙන් 750,000කට විතරයි 14% ප්‍රතිශතය අනුව බදු ගෙවන්න ඕනේ. ඒක විශේෂයක්. හරි. 125%ක සහනයක් එතන ලැබිලා තියෙනවා. ඊටු ටිකට 14% ගානේ බදු ගෙවන්න ඕනේ. මෙතෙන්ද පනතේ ඇත්තරම් මේ වගන්තියේ මේ කෘෂි ගොවිතැන කියන එක සහ කෘෂි පිරිසක සුම. ඒ කියන්නේ ඇග්‍රෝ ෆාමින් and ඇග්‍රෝ ප්‍රොසෙසින් කියන වචන දෙක ඩිෆයින් කරලා තියෙනවා. හැබැයි මේ ඩෙෆිනිෂන් දෙක අතිශය දුර්වල අර්ථ දැක්වීම විදිහට තමයි මට කියන්න පුළුවන්. මේ නිර්වචන දෙකේ බොහෝ අඩුපාඩු තියෙනවා. මේ බොහෝ අඩුපාඩු නිසා අද ඉදිරියේදී සිද්ධ වේවි බොහෝ දුරට අපි වාගේ වෘත්තිකයෙන්ට නඩු මාර්ගයට ගිහිල්ලා අපේ අයිතිවාසිකම් දිනා ගන්න. ඒ කියන්නේ අපි එක විදිහෙන් නිර්වචනය කරනවා ආදායම් බද්ද දෙපාර්තමේන්තුව තව විදිහකට කරනවා ගියපාර මේ ඇග්‍රිකල්චර් කියන එකටත් ඕකම වුණා අන්තිමට අපිට සිද්ධ වුණා විශේෂයෙන්ම මට සිද්ධ වුණා උසාවි මට්ටමටම ගිහිල්ලා ඒක සනාථ කරගන්න. ඉතින් මේ පාරත් මේ නිර්වචනය අනුව අනිවාර්යයෙන් මේ තත්ත්වයකට පෙළඹෙන්න වෙනවා. අපි ඒක බලමු. එවැනි ප්‍රශ්නයක් ආවොත් එදාට අපි ඒක බලමු. ඊළඟට දේශීය ආදායම් කොමසාරිස් විසින් නියම කර ඇති පරිදි තොරතුරු තාක්ෂණ සහ සක්‍රීය සේවාවන් තොරතුරු සහ IT and IT related services වලට බදු සහනයක් දීලා තියෙනවා 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා. එතෙන්දි කාල සීමාව දක්වලා නැහැ. දැන් ඇග්‍රිකල්චර් වලට අවුරුදු 5යි කියනවා. නමුත් මේ IT වලට කාලයක් කියන්නේ නැහැ.
හැබැයි මෙතනදි කොමසාරිස් ජෙනරාල් ඒක ගැසට් කරන්න ඕනි ඒ සම්බන්ධයෙන් වෙන IT කියන්නේ මොකද්ද කියන එක වගේ දේ පැහැදිලි කිරීමක් කරනවා ඊළඟට කරුණ ශ්‍රී ලංකාව තුළ හෝ පිටත කොමන හෝ සේවාවකින් විදේශයකින් අපිට මුදල් ලැබෙනවා නම් අපි ලංකාව ඉඳගෙන හෝ පිටරට ගිහිල්ලා සේවාවක් සලසලා ඒ සම්බන්ධයෙන් අපිට යම් මුදලක් ලැබෙනවා නම් අන්නේ ලැබෙන මුදල බැංකු මාර්ගයෙන් විදේශයකදී ලැබිලා ඒක බැංකුවක් මාර්ගයෙන් ලංකාවට ප්‍රේෂණය කළොත් ඒකට පූර්ණ බදු සහනයක් දෙනවා එතෙන්දී කාල සීමාව සඳහන් කරලා නැහැ 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා තමයි තියෙන්නේ ඊළඟට වෙනත් ඕනෑම ඔය තුන්වෙනිගේ නොකියපු එතෙන්ද කියන වෙනත් ඕනෑම විදේශ ප්‍රභවයකින් අතෙන්දි කලින් එකේදී කිව්වේ බලන්න කුමන හෝ සේවයකින් එතෙන්ද සේවයකින් කියලා කිව්වා ඊළඟ එකේදී කුමන හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යාපෘතිකින් ඇතරම් මෙතෙන්දී හුඟා දුරට මේක නොකිය කියවෙන්නේ සමහර විටක මේකේ ගේට්ටුවක් ඇරලා දීලා තියෙනවා සමහර විටක तमुंगे ब्लैक मनी थी ना नंगे एटलस लंका वाट गेन पानते के लिए मनोकी वाट मुकदे इतने दिखी ना खूब विनात ओने हैं वो विदेशी है प्रभावेकिंग तो उटा प्रभावेकिंग उपदा गत हम ये प्रभावे यंतन संध्यान क्रीम आप पमनाई कराने थी ये नेगा ना वैरी पाल ने आप ने तो उटा अभी මේ ඇන්ටි ඇන්ටි මනි ලොඩරින් කන්ට්‍රියන් නිසා මේ මුගක් වෙලාට ඕවාගේ ඇමනෙස්ටි දී ගන්න අමාරු නිසා වෙනත් ක්‍රමයකට ඒ වචන හසුරවපු බවක් තමයි මෙතෙන්දී පේන්නේ. හැබැයි කෙරෙන්නේ ඒ අවස්ථාවට දොර ඇරපු බවක් තමයි අපිට දක්නට තියෙන්නේ. එතෙන්දී කාල සීමාවක් නැහැ. ඊළඟට කෘෂිකාර්මික වෘත්තීය පුහුණු අධ්‍යාපන ඒ කියන්නේ කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන පුහුණු සංකල්පය යටතේ යම් වෘත්තීය ආයතනයක් පවත්වාගෙන යනවා නම් වෘත්තීය අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යනවා නම් ඔවුන්ට එම අධ්‍යාපන වැඩසටහන් වලින් ලැබෙන ආදායම අවුරුදු 5කට බදු නිදහස් කරලා තියෙනවා. අවුරුදු 5කට බදු නිදහස් කරලා තියෙනවා. හැබැයි මෙතෙන්දී කොන්දේසි කීපයක් තියෙනවා. විශේෂම කොන්දේසියක් තියෙනවා. එතෙන්දී අපි කරන්න ඕනේ අපි මේ සැලකිල්ලට ගන්න අවුරුද්දේදී කලින් අවුරුද්දේ හිටපු අපේ ස්ටුඩන්ට් බේස් එක අඩෝ වශයෙන් දෙගුණයක්වත් කරන්න ඕනේ. දැන් අපි අදාළ වර්ෂයේ විදිහට 21 22 අවුරුද්ද ගත්තොත් 21 22 අවුරුද්ද ගත්තොත් 2021 දී අපි ගාව හිටපු ස්ටුඩන්ට් බේස් එක 100 නම් අපි 21 22 දී 200ක්වත් ඇති කරන්න ඕනේ සහ ඒ 200 ඉදිරි අවුරුදු 4ක් පවත්වාගෙන යන්න ඕනේ. එතකොට අපිට 2021 දීම මේ වැඩේ කළොත් 21 22 දීම මේක කළොත් අපිට අවුරුදු 5ක් දක්වා සහන තියෙනවා. අපි 22 23 දී කළොත් ඒකෙන් අවුරුද්දක් කැපෙනවා. මොකද හේතුව මෙතන කියන්නේ අවුරුදු 5 ගණනය කරන්නේ 2021 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. earlier the better ඉක්මනින් පටන් ගත්තොත් ඔබට හොඳයි. ඒතකොට මුළු අවුරුදු 5කම සහනය ලබා ගන්න පුළුවන්. ඊළඟට රත්රන් මැණික් ස්වර්ණාභරණ වගේ දේවල් අපි නිර්යාත කරනවා නම් ඒ නිර්යාත කිරීමෙන් ලැබෙන ලාභය සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම අපි මැණික් පිටරටින් ගෙනල්ලා ඒක ප්‍රොසෙසින් කරලා ආපහු මැණික් කියවුවොත් ඒකටත් ඒ බදු සහනයෙම ඒ විදිහටම තියෙනවා. හැබැයි මෙතෙන්දෙත් ඒ ආදායම විදේශ මුදල් වලින් ලැබෙන්න ඕනේ. ඒ වගේම ඒක බැංකුවක් හරහා ප්‍රේෂණය කරන්න ඕනේ. බැංකුවක් හරහා ප්‍රේෂණය විය යුතුයි. ඊළඟට අපි තවත් බලනවා නම් තුන්වෙනි third schedule එකේදී තුන්වෙනි උපලේඛනයේ යටතේත් මේකේ සඳහන් කිරීම කීපයක් තියෙනවා. තව සඳහන් කිරීම කීපයක් තියෙනවා. ඕනෑම නිර්වාසික තැනැත්තෙකු රසායනාගාර මේක නිර්වාසික තැනැත්තෙකුට රසායනාගාර සහ ප්‍රමිති සහතික නිකුත් කිරීම ව්‍යාපාරය ලංකාවේ කරගෙන ගියෝ. ඒ වගේ ව්‍යාපාරය ලංකාවේ කරගෙන ගියෝ ඒකෙන් ලැබෙන ලාභය සම්පූර්ණයෙන්ම බදු නිදහස් කරලා තියෙනවා. ඊළඟට ආගමික කටයුතු ආගමික කටයුතු සම්බන්ධයෙන් ආගමික ආයතනයකට ලැබෙන ප්‍රදානයන් සහ පරිත්‍යාග බද්දෙන් නිදහස් කරලා තියෙනවා. අපි ඊළඟ කරුණ ගත්තොත් එතෙන්දී 2021 අප්‍රේල් 1 වෙනිදා හෝ ඊට පස්සේ ආරම්භ කරන නව කටයුත්තක් මෙතෙන්දී වැදගත්ම දේ තමයි නව කටයුත්තක් වෙන්න ඕනේ. ඒක මේ රීකන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න බෑ. තියෙන ඒවා වෙනස් කරලා හදපු එකක් වෙන්න බෑ. අලුත්ම ව්‍යාපාරයක් පවත්වා ගත්තොත් එම ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය මේ කොන්දේසි වලට යටත් උනන් අපි කරන්නේ ඒක බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඒකෙදී අපි තනීම් කර්මාන්තේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉන්න කෙනෙක් නම් අපෙන්
ඉවත්වෙන අපද්‍රව්‍යයන් ඉවත්වෙන ජාති ප්‍රතිචක්‍රීකරණය කරන විස්නසයක් කළොත් අවුරුදු 10ක බදු නිදහසක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිචක්‍රීකරණය කරපු දේවල් අපිම නැවත පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. අපිටම ආයේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි කරුණ වෘත්තීය අධ්‍යාපන සංකල්පය යටතේ අපි වෘත්තීය අධ්‍යාපනයක් ලැබපු පුද්ගලෙ මම එහෙම අධ්‍යාපනයක් ලැබුවොත් මම ලැබපු අධ්‍යාපනය ලැබුවෙන් පස්සේ මම ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළොත් අවුරුදු 5ක බදු නිදහසක් මට ලැබෙනවා. ඊළඟට වාසික තැනැත්තෙක් බෝට්ටු නිෂ්පාදනයක් කළොත් බෝට්ටු නැව නිෂ්පාදනයක් කළොත් අවුරුදු 7ක සහනයක් ලැබෙනවා. ඊළඟට මෙගවොට් 100කට වඩා වැඩි සුළං හෝ සූර්ය බලශක්ති උපදවන ව්‍යාපාරයක් අපි කළොත් අවුරුදු 4ක සහනයක් ලැබෙනවා. ඊළඟට වාසික තැනැත්තෙක් උමනෝ සංවේදන රිලේටඩ් අපි බිස්නස් එකක් කරන කුළුණු උපකරණ සකස් කිරීම වගේ දේවල් එතනදී අපිට අවුරුදු 5ක බදු සහනයක් ලැබෙනවා. ඊළඟට කොළඹ සහ හම්බන්තොට වරායවල් සම්බන්ධයෙන් බන්ධිත ගුදම් ඇති කරලා දුනොත් එහෙම නැත්නම් අක්වෙරළ ව්‍යාපාරයට බන්ධිත ගුදම් අපි ඇති කරලා දුනොත් ඒ බන්ධිත ගුදම් බිස්නස් එකකින් අපිට ලැබෙන ලාභය අසීමිත කාලයකට කාලයක් සඳහන් කරලා නැහැ බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟට මේ බදු මේ අපි කතා කරපු දේවල් මම පොඩි වක්‍රයේ චක්‍රයක දක්වලා තිනා පහසුවෙන් තේරුම් ගැනීම සඳහා මේ එක එක දේ මම මේක ඔක්කොම කියවන්න යන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට ලැබෙන දේවල් ඔය කියපු ටික මම ලේඛනගත ලේඛනයක දක්වලා තිනවා. ඔබට පස්සේ මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වැඩි විස්තර. ඒක සමරයක ඔබට පහසුවෙන් තේරුම් ගන්න. ඒක එතකොට මේ විදිහට දක්වලා තිනවා. ඔව්. අපි මෙතෙක් කියලා කතා කළේ ව්‍යාපාරික ආදායම් සම්බන්ධයෙන් වූ බදුසහනයන් පිළිබඳව. ඒ අපි මේ දක්වපු වගු වලින් ඉතාම සාරාංශව අපි සැලකිල්ලට ගත්තා. මෙහිදී මට විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමයි 2021 රාජ්‍ය හැවෑ ලේඛනයේ කිරිපිටි රැකසීම සම්බන්ධයෙන් වසර 5ක බදු නිදහසක් දෙන බව ප්‍රකාශ කළා යෝජනා කළා. එය නීතිගත වෙලා නැහැ. බොහෝ දුරට දියර කිරියේ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සඳහා එහෙම නොකරන්න ඇති කියලා හිතනවා. අපි දැන්ට ව්‍යාපාර ආදායම් ගැන සැලකිල්ලට ගත නිසා අපි ඊළඟ පියවර විදිහට ලාභාංශ සම්බන්ධයෙන් වූ බදු සහනයන් ගැන බලමු. ඔබට ලාභාංශයක් ලැබෙනවා නම් කොටස්මිකට ලාභාංශයක් ලැබෙනකොට ඔහු බද්දෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් තුන්වෙනි වගන්තියේ ඕඕ කියන තුන්වෙනි උපලේඛනයේ ඕඕ කියන කරුණ යටතේ සඳහන් වෙලා තියෙනවා. මෙහිදී කරුණු තුනක් යටතේ පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි යම් සමාගමකට ලැබිච්ච ලාභයකින් නැවත ලාභාංශයන් ඉදිරි කරනවා නම් එම ලාභාංශ ලැබෙන ඕනෑම සමාජිකයෙකුට කොටස් හිමියෙකුට එය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ දෙවෙනි කරුණ යම් නිර්වාසික සමාජිකයෙකුට ලංකාවේ කුමන හෝ සමාගමකින් ලාභාංශයක් නිකුත් කළොත් ඔහු නිර්වාසික ෂෙයාර්හෝල්ඩර් කෙනෙකු නිර්වාසික කොටස් හිමියෙකු වන නිසා ඔහුට එය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ තුන්වෙනි කරුණ මෙන්න මේ කියන යාතියේ ව්‍යාපාර කටයුත්තක ආයෝජන මණ්ඩල අනුමත සමාගමක් යෙදී ඉන්නවා නම් එම සමාගම නිකුත් කරන ලබන කුමන හෝ ලාභාංශයක් එම සමාගමේ කුමන හෝ කොටස් හිමියෙකුට ආදායම් බද්දෙන් නිදහස් වෙන්න දක්වලා තියෙනවා. මෙතනදි මේ සම්බන්ධ කරලා තියෙන ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් වූ ව්‍යාපාර කටයුතු කිහිපයක්. එකක් තමයි ප්‍රතිඅපනයනයේ ඉන්ටර්පෝට් ට්‍රේඩින්. තව එකක් තමයි එක් රටක නිෂ්පාදිත භාණ්ඩයක් ලංකාවට ගේන්න නැතුව වෙනත් රටකට යැවීම, ඒ කියන්නේ අක්වෙරළ ව්‍යාපාරයන් සම්බන්ධයි. තුන්වෙනි කරුණ විදේශයන් සිටින ගනුදෙනුකරුවන්ට අභිමුඛ සේවාවන් සැපයීම සම්බන්ධයි. ඊළඟ හතරවෙනි එක ප්‍රධාන කාර්යාලීය මෙහෙයුම් කටයුතු කියන හෙඩ් ක්වාටර්ස් ඔපරේෂන් සම්බන්ධයෙන් වූ කටයුතු. පස්වෙනි එක බන්ධිත ගුදම් පහසුකම් සලසා දීම, ඒ කියන්නේ කාර්ය සම්පාදන සේවාවන් කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් වූ ව්‍යාපාර කටයුතු කරන ආයතනයක් විසින් ආයෝජන මණ්ඩල අනුමැතිය ලබාගෙන තියෙනවා නම් එම සමාගම විසින් නිකුත් කරන ලබන කුමන හෝ ලාභාංශයක් ලැබෙන කොටස් හිමියාට ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. මේකෙදි මේ කරුණු එකිනෙක එකකට එකක් ස්වාධීනව තියෙන කරුණු සම්බන්ධතාවයක් නැහැ.
ඒ වගේම වාසික තැනත් එක් සම්බන්ධයෙන් ගත්තොත් මෙන්න මේ පළවෙනි කරුණ සහ තුන්වෙනි කරුණ යටතේ වාසික කොටස් හිමියන් ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. නිර්වාසික කොටස් හිමියෙක් ගත්තොත් මේ කරුණ තුනම යටතේ නිර්වාසික කොටස් හිමියෙකුට ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ අපි ලාභාංශ සම්බන්ධයෙන් තවදුරටත් බලමු. අපි පිටරටට තියෙන සමාගමක ක්‍රමාණුවත් සැලකිය යුතු හරවත් ආයෝජනයක් කරලා තියෙනවා නම් හරවත් ආයෝජනය කියන්නේ එම සමාගමේ මුළු කොටස් ප්‍රාප්තණයේ 10%කට වැඩි හෝ ඡන්ද බලයෙන් 10%කට වැඩි කොටස් හිමි කරගෙන ඉන්නවා නම් අන්නේ කොටස් හිමියෙකුට ලංකාවේ වාසික කොටස් හිමියෙකුට යම් ලාභාංශයක් ලැබෙනවා නම් ඒ ලාභාංශය ලංකාවේදී බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම එම කොටස් අලෙවි කිරීමෙන් කොමන හෝ ලාභයක් ලැබෙනවා නම් එම ලාභයත් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ කොටස් වෙළඳපළේ හුවමාරු කොටස් වෙළඳපළේ ලයිස්තුගත කර ඇති දේපළ වෙළඳාම් ආයෝජන භාරයක real estate investment trust ආයෝජන භාරයක ආයෝජනය කරලා තියෙනවා නම් එම ආයෝජනයකට අපි සඳහා කොටස් අපි අරගෙන තියෙනවා නම් ඒ කියන්නේ ආයෝජන භාරයන් අරගෙන තියෙනවා නම් එම භාරයන් සම්බන්ධයෙන් අපිට ලැබෙන ලාභ සම්පූර්ණයෙන්ම ලාභාංශ විදිහට ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ ඊළඟ කරුණ විදිහට අපි මෙතනින් එහාට බලමු පොලී සම්බන්ධයෙන් වූ බදු සහනයක්. පොලියක් සම්බන්ධයෙන් මොන වගේ බදු සහනද ලැබෙන්නේ? මෙන්න මේ පහත දක්වන ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන පොලී ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. යම් පුණ්‍ය ආයතනයක් හැබැයි මෙහි විශේෂයක් තියෙනවා. මේ පුණ්‍ය ආයතනය ළමුන් වැඩිහිටියන් හෝ ආබාධිතයින්ට සාත්තු කරනු ලබන නිවසක් පවත්වාගෙන යන පුණ්‍ය ආයතනයකට ලැබෙන පොලී ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ විදිහට ශ්‍රී ලංකාවේ පිටත තැනැත්තෙකු ලංකාවේ ඕනෑම තැනැත්තෙකුට ණය මුදලක් ලබලා තියලා තියෙනවා නම් ඒ ණය සම්බන්ධයෙන් ඔහුට ලැබෙන පොලිය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ තුන්වෙනි කරුණ ඕනෑම තැනැත්තෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියලත් වාජිනීය බැංකුවක විදේශ විනිමය මුදල් ගිණුම් තැන්පත් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන පොලිය බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟට ඕනෑම තැනැත්තෙකු නම් කරන ලද විදේශ මුදල් වලින් හෝ ශ්‍රී ලංකාවේ මුදල් වලින් එතෙන්ද ශ්‍රී ලංකාවේ මුදලුත් අයිති වෙනවා. 2024 අතරේනි මාසේ 8 වෙනි දින හෝ ඊට පසුව විදේශ විනිමය පනත යටතේ ශ්‍රී ලංකාවේ බලයනත් වෙළෙන්දිකු සමග ඇතිකරගත් විශේෂ තැන්පත් ගිණුමක තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය ආදායම බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟට සුභසාධක සමිතියක් සම්බන්ධයෙන් ලැබෙන පොලිය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම බහුජාතික සමාගමක් ඕනෑම දේශීය බැංකුවක විදේශ මුදල් තැන්පත් කරලා ඒ සම්බන්ධයෙන් ලබන පොලියක් තියෙනවා නම් ඒක බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ ඕනෑම මුදලක් නියම කර ඇති ඕනෑම ස්වෛරී බැඳුම්කරයක් මත නිර්වාසික තැනැත්තෙකු විසින් තැන්පත් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන පොලි වට්ටම් හෝ අලෙවියෙන් ලැබෙන ලාභයන් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ඇතුළු ඕනෑම විදේශීය සමුදල් ස්වෛරී බැඳුම් කරයකින් සඳහා ගෙවන ලද හෝ ලබා දෙන පොලි වට්ටම් වාගේ දේවල් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ ඇමරිකානු ඩොලර් මිලියන 100කට නොඅඩු සමස්ත ආයෝජනය සිදු කරලා තියෙනවා නම් ඇති ශ්‍රී ලංකා අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කරයක ආයෝජනය කරලා තියෙනවා නම් ඒ ආයෝජනය මත එම ආයෝජනය කරන ලද වාණිජ බැංකු හෝ වලේලත් වෙළෙන්දාට ඒ සම්බන්ධයෙන් වූ පොලිය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ කරුණ සමෘද්ධි බැංකුවක තැන්පත් කරලා තියෙනවා නම් එම සමෘද්ධි බැංකුවක් විසින් ලබන පොලිය ආදායම් හැබැයි සමෘද්ධි බැංකුවක් විසින් භාණ්ඩාගාර බිල්පත්‍ර වල භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලැබෙන පොලිය තමයි මෙතෙන්දී නිදහස් වෙන්නේ. ඊළඟට තව අපි දැන් පොලිය ගැන කතා කළා. ඉස්සෙල්ලාම ව්‍යාපාර, ඊළඟට ලාභාංශ, ඊළඟට පොලිය. දැන් අවසාන වශයෙන් වෙන නිදහස් ආදායම්. මෙතෙන්දී ඕනෑම තැනැත්තෙකුට ජනාධිපති අරමුදලෙන් හෝ ජාතික ආරක්ෂක අරමුදලෙන් ලැබෙන මුදලක් බද්දෙන් නිදහස් වෙනවා.
ඒගොල්ලෝ රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධයෙන් ගත්තාම ඔවුන්ට ඒකාබද්ධ අරමුණ වලින් හෝ රජයේ විසින් සංවිධානය කරන ඕනෑම ණය මුදලකින් ලැබෙන මුදලක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් බද්දෙන් නිදහස් වෙනවා. දැන් මේ කරුණු සරිහිල්ලක ගන්නකොට මම අර ඉස්සෙල්ල කිව්වා වගේ වාචික පුද්ගලයේ සම්බන්ධයෙන් සීමාවන් ගැන සඳහන් කළා. මම ඒක කලින් ඔබට විස්තර කළා. ඊළඟට අපි මේ දැන් කොවිඩ් සිදුවීමක් පිළිබඳව සිදුවීමෙන් පසුව ව්‍යාපාරිකයන්ව නගා සිටවා ගැනීම සඳහා කුඩා ව්‍යාපාරිකයන්ව නගා සිටවා ගැනීම සඳහා රජය විසින් අනුමත කරලා තියෙන පශ්චාත් කොවිඩ් 19 ආර්ථික ප්‍රගතිය සඳහා වූ බදු සහනයන් ගැන සැලකිල්ලට ගමු. මේ විශේෂය තමයි මේක සංශෝධිත පනතේ වගන්තියංක 58 මේ වගන්තියංක 58 ප්‍රධාන පනතට සම්බන්ධ කරලා නැහැ. ඒක වෙනමම සංශෝධිත පනතේ වගන්තියංක 58 විදිහට තමයි ඉදිරියට ගෙනියන්න වෙන්නේ. 2019 අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ ආරම්භ වෙන ඕනෑම තක්සේරු වර්ෂයකදී කොමිෂනර් ජෙනරල් විසින් මෙම SME ව්‍යාපාරවල කලින් හිඳ වෙලා තිබිච්ච ආදායම් බදු මොනවා හරි තියෙනවා නම් කලින් කියලා කියන්නේ 2019 3 31 හෝ 8 ඉස්සෙල්ලා කාලයක සඳහා සම්බන්ධයෙන් වූ යම් ආදායම් බද්ධ ප්‍රමාණයක් හිඟ වෙලා තියෙනවා නම් මෙන්න මේ හිඟය 2020 ජූනි 26 දානක වෙනකොටත් හිඟ වෙලා තියෙනවා නම් මෙන්න මේ දිනයට තියෙන හිඟ මුදල නොගෙවූ බදු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම කපාහල යුතු බව මෙහිදී සටහන් කරලා තියෙනවා. සම්පූර්ණයෙන් කපාහල. හැබැයි මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. මම උදාහරණයකට මම ගත්තොත් මගේ බදු වාර්තාවේ අපි හිතමු මම මිලියනයක් බදු ගෙවන්න තියෙනවා 2019-20 වාර්තාව. 19-20 වාර්තාවේ මම මිලියනයක් ගෙවන්න තියෙන බව සඳහන් කරලා වාර්තාව ගොනු කරලා තියෙනවා. නමුත් මම බද්ධ ගෙවලා නැහැ. ඒක ඒ වගේ අවස්ථාවක් මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. හැබැයි මම වාර්තාව ගොනු කරලා නැත්නම් දැන් මම වාර්තාව ගොනු කළොත් කිසිම බද්දක් ගෙවන්න නැති විදිහට එතකොට මාව මේකෙන් ආවරණය වෙනවා. එතකොට එක සීමාවක් තමයි දැනටමත් ගොනු කරන ලද වාර්තාවක තියෙන දේවල් මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඒ විදිහට නොගෙවා සිටීම වංචාවක් හෝ පැහැර ගැනීම පැහැර හැරීමක් නොවිය යුතුයි. වංචනික විදිහට ගෙවලා නැත්නම් පැහැර හැරීමක් විදිහට ගෙවලා නැත්නම් එය මේ මේක යටතේ ආවරණය වෙන්නේ නැහැ. මේ යටතේ තියෙන අනිත් දේ තමයි මේ බදු මුදල කපා හරිනවා වගේම මේ බදු මුදල සම්බන්ධයෙන් අය කර ගැනීම ඉදිරි කිසිම පියවරක් ගැනීමට කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ ඔහුගේ ඇසිස්ටන්ට් කොමිෂනර් කෙනෙකුට කිසිම බලයක් නැහැ. ඒ කියන්නේ අලුතෙන් තක්සේරු දැන්නේ නිකුත් කිරීම, දැනට නිකුත් කරලා තියෙන දේවල් සංශෝධනය කිරීම, එහෙම නැත්නම් ඒවා අයකර ගැනීමට කටයුතු කිරීම, ඒ කිසි දෙයක් ඔහුට කරන්න බැහැ මේකෙන් ආවරණය වෙන අයට. ඇත්තටම මේක එක්තරා විදිහකට ප්‍රසිද්ධ කරලා තියෙන බදු ඇමනෙස්ටි එකක් කියලා සලකන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දි කියලා තියෙනවා 19-20 බදු වාර්තාව තාම ගොනු කරලා නැත්නම් 19-20 බදු වාර්තාව 2021 ජූනි 30 දැන් ඉස්සෙල්ලා ගොනු කරන්න අපට අවස්ථාව ලැබලා දීලා තියෙනවා මේ අතරේ. එතකොට මෙතෙන්දි ඇත්තටම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඔබ බදු උපදේශන සේවාවේ ඉන්නවා නම් එවැනි ව්‍යාපාරිකයෝ ගනුදෙනු කරුවෝ ඔබේ ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තක්සේරු දැන්නේ මලුතෙන් නිකුත් කරනවා නම් ඔබට ඒට විරුද්ධ වීම අත්‍යවශ්‍යයි. අපි ඊළඟ සහනයන් බලමු. තව මේ බදු පනත්වල තියෙන දෙයක් තමයි සහන සහ සුසුකම් ලත් ගැනීම. අපි ඒ සම්බන්ධයෙන් දැන් බලමු. සහන ඉස්සෙල්ලාම බලමු. පස්සෙන උපලේඛනයෙන් තමයි මේවා ආවරණය වෙන්නේ. එතකොට එතෙන්දී යම් නිර්වාසික ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිර්වාසික ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහ වාසික පුද්ගලයන්ට 105ක බදු සහනයක් තිබුණා. ඒ බදු සහනය මිලියන 3 දක්වා වැඩි කරලා තියෙනවා. දෙවෙනි කර්ම තමයි
අපිට රැකියා දීමනාවක් තිබුණා බදු සාහනයක් දීලා තියෙනවා ලක්ෂ 7ක් ඒක ඉවත් කරලා තියෙනවා ඊළඟ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ආදායම ලක්ෂ 15ක් දක්වා වැඩි නිගාගත් තුන ඒක ඉවත් කරලා තියෙනවා මේ ලක්ෂ 7යි ලක්ෂ 15යි අයින් කරලා තියෙන්නේ පළවෙනි කර්මයටදී ලක්ෂ 5ක සාහනය මිලියන 3ක් දක්වා වැඩි කරපු නිසා ඊළඟ අන්තිම කර්මයේදී विदेश मुदल सेवाउन वासर अभी विदेशी सेवा निर्यात अपट लबन आदाय मिलियन पहलवा तक निधास्कर तनिपुद्यलेंट सह हाउल मेक संपूर्ण मिथन अहोसीकन एक हेतु दैन पनते अटते संशोधना एक मिलियन पहलवा मे ओणेव मुदला बद्धे निधास्कर ඊලංකාරණ බලමු වාසික පුද්ගලයෙකුට 2020 ජනවාරි 1 වෙනි දින සිට හෝ ඊට පසු සිදු වූ පහත් සඳහන් වියදම් සඳහා වසරකට මේ වියදම් සම්බන්ධයෙන් වූ බදු සහනයක් ලැබලා දීලා තියෙනවා වියදම් වර්ග පහක් සඳහන් කරලා තියෙනවා මේ වියදම් සම්බන්ධයෙන් දරන ලද මුළු වියදමෙන් මිලියන 12 මිලියන 1.2ක් දක්වා බදු සහනයක් දීලා තියෙනවා මේකින් ආවරණය වෙන වියදම් වෙන්නේ වෛද්‍ය රක්ෂණ සහ සෞඛ්‍ය වියදම් දේශීය වශයෙන් කරන ලබන අධ්‍යාපන වියදම් නිවාස ණය සඳහා ගෙවන පොලි අනුමත විශ්‍රාම වැටුප්ත මේකට ගෙවන ලබන දායක මුදල් සහ කොටස් වෙළඳ පොලේ කොටස් මූල්‍ය සාධන පත්‍ර මිලදී ගැනීමට ආයෝජනය කරපු මුදල් මෙතනදි විශේෂය තමයි මේ අන්තිම එකේදී ආයෝජනය කරනවා මිස එය දවසකින් දෙකකින් ආපසු ගත්තයි කියන එකේ सीमा की आयोजन करो एक इवे वैद्य स रक्षण संबंधे तमुंगीतर यावरण अध्यापने संबंधे देशीय अध्यापन संबंधे धर्वांगे अध्यापन वेदरण एकदा निधा अभी मुलु वेदन लक्ष दहा अभी दिन लक्ष दहा මුළු වියදම ලක්ෂ 14 නම් අපිට ලක්ෂ 12ක් විතරක් සාහනේ ලැබෙනවා. ඊළඟ ඊළඟ කර්ණ ඕනෑම වාසික පුද්ගලයෙකු තම පරිශ්‍රයේ තුල සමීකරණ පරිශ්‍රයේ වහලේ තුල වහලේ මත සෝලා පැනල් හයිකලොත් සෝලා පැනල් හයිකලොත් ඒ සම්බන්ධයෙන් යන වියදම වර්ෂයකට ලක්ෂ 6ක් දක්වා නිදහස් වෙනවා. එතකොට හැබැයි මෙතනදී අවාසනාවකට වෙයි සෝලා පැනල් කියන වචනේ විතරයි පාවිච්චි කරලා තියෙන්නේ මොකද සිස්ටම් එකම ආවර්ණය වෙන්නේ නැති බවක් තමයි මෙතන තියෙන්නේ ඒක පහතේ අරපාවු. දෙවෙනි කර්ම තමයි අපි මේ සම්බන්ධයෙන් බැංකුවකින් ණයක් අරගෙන නම් කරලා තියෙන්නේ. එය ණය එම ණය මුදල ආපසු ගෙවපු ප්‍රමාණය පදනම් කරගෙන මේ ලක්ෂ 6ක් දක්වා වර්ෂයකට සහනයක් ලැබෙනවා. මෙතනදී පොඩි අඩුපාඩුවක් තියෙනවා. එතනදී ආවර්ණය වෙන්නේ බැංකුව පමණයි. අනිකුත් මූල්‍ය ආයතන වලින් ලබා ගත ණය මේකෙන් ආවරණේ නොවන බවක් පෙන්වනවා. එතන පනතේ අඩුපාඩුවක් අපි දකිනවා. ඊළඟට අපි දැන් සහනයන් ගැන කතා කරමු නිසා ඊළඟ පියවරේ විදිහට සුසුම්ලක් ගෙවීම සම්බන්ධයෙන් කතා කරමු. ක්වොලිෆයින් පේමන්ට්ස්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති තහවුරු කර ඇති පරිදි සමෘද්ධි ප්‍රතිලාභී පවුලක සමෘද්ධි ලැබෙන පවුලක ඉන්න යම්කිසි කාන්තාවකට වෙළඳ සලක් ආරම්භ කිරීම සඳහා අපි මූල්‍ය ආධාරයක් මුදල් හෝ වෙනත් ආකාරයෙන් ආධාරයක් කළොත් ඒ සම්බන්ධයෙන් දරන ලද වියදම මුදල් හෝ වෙනත් ඒ ආදායම් වෙනත් යෙදවීම අපි ලබා දෙන මුදල බද්දෙන් නිදහස් වෙන සුසුකම් ලත් ගෙවීමක් විදිහට අපි හිතමු ලක්ෂයක් අපි දුන්නොත් ලක්ෂයක් දක්වා අපිට සුසුකම් ලත් ගෙවීමක් විදිහට අඩු කරන්න දෙන්න දෙවෙනි කරුණ फिल्म इंडस्ट्री एक संबंध चित्रपट निष्पादन कर्मांते संबंधे सहने मिथंड चित्रपट या निष्पादने की अडुम वशे मिलियन पहादंकन ये वेदंकर मुदल सुसुरा लब देवीमा देवनीक देवनी तुम्हें की उपरीम सीमा वंती සිනමා සංලාවක් අලුතෙන් හදන්න සහ ඒට උපකරණ සකස් කිරීම සම්බන්ධයෙන් යන මුළු වියදම මිලියන 25ක් දක්වා වියදම් කරලා තියෙන උපරිමයේ මිලියන 25යි ඒ සම්බන්ධයෙන් බදු සහනයක් දීලා තියෙනවා. ඊළඟට දැනට තියෙන සිනමා සංලාවක් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වියදම් කරලා තියෙනවා නම් උපරිමයේ මිලියන 10ක් දක්වා සහනය ලැබෙනවා. ඉනකට මෙතෙන්දි මම පොඩි සඳහනක් කරලා තිනා මෙම අඩු කිරීම ඒ කියන්නේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ආශ්‍රිතව තියෙන මෙම අඩු කිරීම
විශේෂ ව්‍යාපාර කරගෙන යනවා නම් ඒකට 14යි. ඊට පස්සේ අධ්‍යාපන සංචාරක ඉදිකිරීම් සහ කෘෂි සෞඛ්‍ය වගේ ව්‍යාපාරවල 14යි. ඊළඟට වාසික සමාගම් වලින් ලැබෙන ලාභාංශ තියෙනවා නම් 14යි. බදු ගෙවන්න ඕනේ මේ සමාගම් සම්බන්ධයෙන් ලැබෙන කෙනා සමාගමක් වෙන්න. එතකොට BOI ව්‍යාපාර තියෙනවා නම් ඉවර 14යි. මෙන්න මේ කියන වර්ගයේ ඒ කියන්නේ අභියෝ යපනායන සමාගමක විසින් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සපයලා තිනවන නම් මෙන්න මේ කියන ආයතන වලට ඒ සම්බන්ධයෙන් ලැබෙන ආදායමෙන් 14%ක් මොකද ඒක ආනායනය විලව් කිරීමක් වෙන නිසා ඊළඟට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමෙන් ලැබෙන ලාභයක් තිනවන නම් ඒකට 14%යි ඊළඟට අපේ සමාගම කොටස් වලින් දෙපලේ ලිස් කළොත් කොටස් වලින් දෙපලේ ලිස් කිරීමේ හේතුව නිසා ඉන් පසු අවුරුදු වල 2025 මාර්තු 31 දක්වා වූ තක්සේර වර්ෂවලදී එම සමාජමේ බදු ගෙවන් දුන 14 ගැනනේ සමාහලවට ඇත්ත ප්‍රතිශතයේ 24 වෙන්න පුළුවන් 40 වෙන්න පුළුවන් 18 වෙන්න පුළුවන් නමුත් ගෙවි යුත්තේ 14 ගන්න. ඊළඟ අපි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ ඉදිරියේ ඉන්න සමාගම නම් 14යි බලමු. ඊට පස්සේ නිෂ්පාදන ව්‍යාපාරයෙන් නම් 18යි. ඔක්කොල්ලින් සුදු පැවැත්තීම් මත්පැන් වගේ දේවල් වල ඉදලා ඉන්න ඕන නම් 40%ක් තියෙනවා. කාර්තන ලාභවල 10%යි. ඊළඟ සමාගමක වෙනත් උනෑම ලාභ සඳහා 24ක බදු ප්‍රතිශතයක් තමයි අදාළ වෙන්නේ. ඊළඟ මේ බදු සහන ප්‍රතිශතයන් වලට අමතරව තව යම් විශේෂ වට්ටම් ක්‍රමයක් බද්ධ ගණනය කරලා ඒ බද්ධෙන් යම් ප්‍රමාණයක වට්ටමක් ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පළවෙනි කරුණ ගත්තොත් 2021 දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා අපි අපේ සමාගම කොටස් ලයිස්තුගත කළොත් ලිස්ට් කළොත් අපේ සමාගමෙන් ලැබෙන ලාභයෙන් 50%ක බදු සහනයක් අපට ලැබෙනවා. බද්ධ ගන්නේ කරලා ඒකෙන් 50%ක් ආය අඩු කරන්න අපට දෙනවා. ඒක විශේෂ සහනයක්. ඒ නිසා යම් සමාජම කොටස් වලද බලේ කොටස් තුනද බලාපොරොත්තු වෙනවා හොඳම දේ තමයි මේ අවුරුදු දෙසැම්බර් 31 ඉස්සෙල්ලා ඒ කටයුත්ත කරන එක. ඊළඟට ඕනෑම බහුජාතික සමාගමක් විසින් ගෙවන ලබන ලාභාංශ මත ජීවිත ආදායම් බද්ධෙන් කොටසක් සඳහා ආදායම් බදු සහනයක් ලැබෙනවා. මෙතෙන්දී 21 22 අවුරුදු 25ක සහනයක් ලැබෙනවා. 22 23 සහ 23 24 කියන අවුරුදු දෙකේදී 50%ක බදු සහනයක් ලැබෙනවා. ඒතර මෙතනදී ඕනෑම බහුජාතික සමාගමක් විසින් ගෙවන ලාභාංශ වෙන්න ඕනේ. ඊළඟට ඉහත සඳහන් වට්ටම් භුක්ති විදීම සම්බන්ධයෙන් නිශ්චිත ව්‍යාපාර හැරෙන විට සමාගම් විසින් සපුරාලිදී කොන්දේසි තියෙනවා. එක කොන්දේසියක් තමයි මේ ආනායන අපනායනයන් ප්‍රවර්ධනය කිරීමට තමයි මේ ටික දීලා තියෙන්නේ. එතකොට 2021 වඩා 21 22 අපනායන වටිනාකම 30%කින් වැඩි වෙන්න ඕනේ. අපනායන වටිනාකම 30%කින් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 2022 23 අවුරුද්දේදී 20 21 වඩා 50%කින් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඊළඟ පනතේ පළවෙනි උපවේගනයේ සංශෝධන වලට අනුව කෘෂි ගොවිතැන් නිෂ්පාදනය කෘෂිකාර්මික සැපයුම් වලට පාවිච්චි කරනවා. මම කෘෂිකාර්මික ව්‍යාපාරයක් කරලා වගා කරලා ඒකින් ලැබෙන ප්‍රතිඵල මම ප්‍රොසෙසින් වැඩක් කරනවා නම් ඒ ප්‍රොසෙසින් එකෙන් මට ලැබෙන ලාභයෙන් 25%ක් අයින් කර 25%ක් නිදහස් වෙනවා. ඒකෙදී 25%ක් නිදහස් වෙනවා. ඉතිරිය පමණයි 14%ක බද්දට යටත් වෙන්නේ. මම හිතන්නේ මම හැමදේම ඔබට පැහැදිලි කළා තියෙන කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් ඔබට කුමන හෝ ගැටලුවක් පසු තියෙනවා නම් ඒ එම ගැටලුව निराකරණය කර ගැනීම සම්බන්ධයෙන් මම සැදී පැහැදී ඉන්නවා ඔබට මෙම ඊමේල් ඇඩ්‍රස් දෙකෙන් එකකට ඊමේල් එකක් යවලා ඒක ක්ලැරිෆයි කර ගන්න පුළුවන් ඒ වගේම මේක හදිසි දෙයක් නම් පමණක් මෙම දුරකථන අංකයට මාව ඇමතුම් කිරීමෙන් ඔබට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ කාල වේලාවේ උපරිම ප්‍රයෝජනයක් මම ගත්තා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබ සැමට. මගේ බදු සම්බන්ධයෙන් වූ දැනුම ඔබ සමග බෙදා හදා ගැනීමට ඔබ ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ වඩා සාර්ථක වීමට ඔබට ඇති ගැටලුවක් තියෙනවා නම් ඉදිරියේදී ඒ මා වෙත යොමු කරන වෙන කාරණක ඉල්ලා සිටින්නේ මම නැවත වැඩසටහනකින් හම්බ වෙනතුරු අදට ඔබෙන් සමු. බොහොමත්ම ස්තුතියි.